මම මේ වෙනුවටත් මේ වැඩසටහන ආරම්භ කළා තිනවා අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේ සවුන්දට යනවා ඒ අතරතුර අපි ආරම්භ කළා අපේ රටේ පාසල් 10155ක අති බහුතරයක් තින්නේ ප්‍රාථමික සහ කනිෂ්ඨ පාසල් මේ පාසලුත් එක සිට පන්ති තිබෙන පාසල් වලත් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ප්‍රථම වාරය ආරම්භ වෙන්නේ මාර්තු අග ඒ වෙන විට අපි පළවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරනවා ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි ඒ සඳහා වැඩසටහන සම්පාදනය කළ තිනවා ජාතික අධ්‍යාපන ආයතනය ඒ වගේම ඉංග්‍රීසි භාෂා පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පළාත් බලධාරීන් සමග අපි පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන පසුගිය සතිය ආරම්භ කළා උතුරු මැද පළාතේ සම්පත් දායකයින් ජාතික අධ්‍යාපන ආයතනයේ නේවාසික පුහුණු සැසියට කැඳවලා දැන් මේ වෙනකොට තුන්වෙනි පළාත් සභාවේ සම්පත් දායකින් කැඳවලා තියෙන දින 3ක පුහුණුවක් ලබා දෙනවා ඒ පුහුණු කරුවන් විසින් පළවෙනි ශ්‍රේණියේ ඉගෙනවීම කරනු ලබන ගුරු ගුරුවරියන් 13000ක් අපි ඊළඟ මාස 3 තුල මේ කාර්යය සම්බන්ධයෙන් පුහුණු කරනවා මේ සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ වගේම අනිකුත් ඉංග්‍රීසි භාෂා පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් ආයතනත් එක්ක සාකච්ඡාවට කීපයක් පවත්වලා ඒ සඳහා අවශ්‍ය වන වර්ක් බුක් එක පවා නිර්මාණය කරන්න අවශ්‍ය කටයුතු ටික කළා තියෙනවා. ඒ නිසා මම සඳහන් කරනවා අපි අධ්‍යාපනයේ පරිවර්තන යුගයකට යෑම ලබන අවුරුද්දේ මුල් කාර්යය ආරම්භ කරනවා. ඒ සඳහා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව පළවෙනි ශ්‍රේණිය සිට අපි ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි පටන් ගන්නවා. ඒක දෙවෙනි වසරට ඉවරෙච්ච ගමන් ගුණ පුහුණුව පටන් ගන්නවා. ඒ වගේම පූර්ව ළමාවදී සඳහා ප්‍රතිපත්ති අනුව අපි ඔබ වැඩසටහනක් ඒ අමාත්‍යංශයට බාර දෙනවා අවශ්‍ය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපේ පළාත් කලාප කොට්ටාස් පදනමින් ඉන්න අධ්‍යක්ෂවරු හරහා විරෝධ උපදේශකවරුන් හරහා අපේ සහයෝගයත් පෙර පාසල් වලට ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා මේ අවස්ථාවේ